නැවතත් පිනිවෙන සමගින් අපි උගුරැස්ස ගැන කතා බහ කරමින් හිටියේ උගුරැස්ස කද්දි වෛද්‍යතුමා මට දැන් මතක් වෙනවා ටිකක් විතර මේ උගුර ටිකක් අර හිර වෙනවා වගේ හැඟීමක් දෙන වතුර බෝතලියුත් තියන් සමහරවට කල්ලේ අපි ධනසුබන්දේ අපි ඉස්සර කුඩා කල මං කිය මතක් කරානේ ගෙදර ආපු මොකට කතා කරගන්න ගොළු වෙලා වගේ අයි මේ ඔක්කොම බැඳිලා ඔව් මේ දත් එහෙම තනි කර මැලියන් වගේ ඈ මේ විදුරු මස් එහෙම ඔක්කොම මැලියන් වගේ දිව ගණ්ඩ දෙයක් නේ ඔව් උගුරත් එහෙමයි තනුෂ්ක මහත්තයා ඔයා හිතන්නේ මේක හොඳද නරකද කියලා කොයි වෙලේ දැන් අපි ඇත්තටම කනකොට අපිට ඔගේ ඖෂධ වේදකත්වම දැනන් හිටියේ නෑනේ ඔකේ තියෙන වටිනාකම දැන් මං කියන්නේ දත් වල තියෙන සෙලවෙන ගතිය නැතිවලා දත් මුල් ශක්තිමත් වෙනවා ඊගාවට අපේ දිවේ තියෙන මැලියන් සම්පූර්ණ අයින් වෙලා යනවා ඊගාවට සෙම පටල සම්පූර්ණ කැපිලා කොම අයින් වෙලා යනවා එතනින් පස්සේ කාල ටිකක් විනාඩි 10ක් 15ක් යනකම් විතරයි ඒව අමාරුව තියෙන්නේ එතනින් පස්සේ බලන්න ඔයාලට ලැබෙන සුවේ කොච්චරද කියලා මේ සම්පූර්ණ පටලේ සම්පූර්ණ මෙවලා අපිට පෙනහළු දක්වා යන නාල ඔක්කොම ක්ලීන් වෙනවා සුද්ධ වෙනවා අපිට හොඳට හුස්ම ගන්න පුළුවන් දිවට රහ දැනෙනවා වගේම දැන් ඕක තමන්ගේ ආමාශයට ගිහිල්ලා කරන වික්‍රමයේ කොයි වගේ දෙයක්ද වයි අන්න ඒක තමයි වටිනාකම දැන් බලන්න සමහර කට්ටියක් ගාව ඉන්න ළඟ ඉඳලා කතා කරන්න බෑ අපිට දුර්ගන්ධය හැම ඒ අපේ බඩෙන් එන දේ ලොකු අපහසුතාවයක් අපහසුතාවයක් පතර ඒක මේ අපි ලැජ්ජා මේ අයක නන්ද මේක රෝගයක් ඉතින් ඒ රෝගෙට කදිම විසඳුමක් තමයි මේ උගුරැස්ස කියන්නේ උගුරැස්ස කන්නව කාපුවම අර සම්පූර්ණ ඇතුළෙදි මේක විනාශ වෙලා යනවා උඩට එන්නේ නැහැ ඒක උඩට ගහන්නේ නැහැ එතනින් පස්සේ අපිට අර කෙනෙක් එක්ක හොඳට කතා කරන්න පුළුවන් වෙන කටේ තියෙන දුර්ගන්ධය නැති වෙනවා. ඒ දුර්ගන්ධය කියන වෙයි තුමා ඇත්තර මේ ආමාශය තුලින් එන එකක්. ආමාශය තුලින් ඇති වෙන දෙයක් තමයි ඒක ශරීරය ඇතුලින් එන මේ ආමාශයෙන් එන දෙයක් තමයි අපි කාපුවහම අපි උඩට එනවා ඒක. උඩට ඇවිල්ලා මුඛයෙන් තමයි පිට වෙන්නේ. ඒක තමයි ඒක තියෙන ප්‍රධාන රෝග ලක්ෂණ. ඒකද ඉන්නේ ගොඩක් අඟ උෂ්ණ කට්ටියට ඒක. අඟ උෂ්ණ කට්ටියට මේ ඖෂධය ගොඩක් හොඳයි. ඒකෝ අධික ලෙස දහඩිය දාලා දහඩිය ගඳට एक दुर्गंधन एक पिलियमत्म मे गिना मे ये धनुष महत्या मे औषधे गण्डवा मम एकाणी अभी तन सर्प विसट सर्प दस्टकर्पू हम मुखदर मे गिडिया कडलगत्ता एक अतुलतीन मध्य मे सर्प दस्टकर्पूता होंद अतुन आलिप्यकर्ण सर्प विस मंदगामी कर्ण इवाग प्रबल औषधे अक्मी उगुरेस එතකොට මේ අපට මේ කොළ ගන්න පුළුවන් කොළ පොතු මුල් අර ගන්න පුළුවන් අරගෙන මේක අපට පානයක් හැටියට හදාගෙන බොන්න පුළුවන් එතකොට අපේ තියෙන ඇඟේ තියෙන විස සම්පූර්ණ නසනවා විස නැති කරනවා විස නැති කරලා අපේ ලේ ධාතු හොඳට පිරිසිදු කරනවා දැන් වෛතුමා උගුරැස්ස වගේම තමයි හරීම අපි දැකලා තියෙන දේවල් තමයි කටුලොවි අනිත් ලොවි ಜಾති වර්ග එහෙම තියෙනවා සමහර ටිකක් හිතනවා මේ ලොවිද මේ උගුරැස්ස කියන්නේ නැත්තම් කොහොමද කියලා මොකද ටිකක් අර සුලභ නැති ගතියක් තියෙන හින්දා දැන් වර්තමානයේ එක කුලකද නැත්තම් කොහොමද කියලා නෑ දැයි උද ලොවි කියන්නේ වෙනම දෙයක් උගුරැස්ස කියන්නේ වෙන දෙයක් දෙකම හැබැයි ඇඹුල් ඇඹුල් සහ පැණි රසයි ලොවි ලේසිකට පැණි රස වෙන්නේ. ඒක ඇඹුල්ම තමයි. හැබැයි උගුරැස්ස එහෙම නැහැ. අමුයෙන් ඇඹුල් ඉදුනහම පැණි රසයි. එතකොට මේකේ තියෙන ගුණාත්භාවය වෙනස්. දෙකින් එකට ගොඩක් වෙනස්. මේකේ විටමින් A විටමින් B විටමින් C විටමින් ඒ වගේ විටමින් තියෙනවා විවිධාකාර විදිහට. මේකෙන් වෙන විශේෂ දේ තමයි අර ලොවියොල තියෙන දේ ලොවි කාපම ගොඩක් කටියට ගැස්ට්‍රයිටිස් එනවනේ. අම්ල පිත රෝගේ හැදෙනවනේ. හැබැයි මේකෙන් එහෙම වෙන්නේ මේක අම්ලපිත රෝගේ සුව කරන. අනේ එතනයි මේ දෙකේ තියෙන විශේෂත්වය. එතකොට ඒ වගේම තමයි මේක නිජබිම ඉන්දියාව. අපි මේක. නමුත් ලංකාවේ මේක රෝපණය වෙන අතීතයේ ඉඳලා මේක තිබුණා. අපි බැලුවොත් අතීතයේ මේක නිජබිම වශයෙන් සැලකෙන්නේ ඉන්දියාව. අපි ඒකයි කියන්නේ හැමතැනම ලෝකේ තියෙන හැම ශාකයක්ම අපට වටිනවා. අපි ඒව ප්‍රයෝගික කරගෙන යන්න ඕනේ. නැත්තම් මේක මේ ලංකාවේ නිජබිම වෙච්ච එකක් නෙමෙයි. හැබැයි ලංකාවට ආවෙන්නේ කොහොමද ශාකයක් මේක පළතුරක්. හැබැයි දැන් බලන්න ධනුෂ් මහත්තයා ගොඩක් වෙලාවට මේක එනවා මැලේසියාවේ. ඔව් මං හිතන්නේ අර දැන් ගොඩක් අය විකුණන්නේ ඒකද දන්නේ නැහැ. ඔව් ගොඩක් මෙන්නේ මැලේසියෙන් එක. අපේ මිනිස්සු ගන්නවා ගෙඩිය ලොකුයි. හැබැයි ඒක මෙච්චර ಗುಣ නැහැ අපේ රටේ ඒක තරම් ಗುಣ නැහැ ධනුෂ්. හොඳම දේ හැදෙන්නේ මං හැමදාම කියනවා වගේ මේ මම ලං අපි ලංකාවේ ඉඳ කියනවා නෙමෙයි. මේ අපේ රටේ තමයි ධනුෂ් මහත්තයා හොඳම ඖෂධ හැදෙන්නේ. හොඳම පළතුරු හැදෙන්නේ. දැන් ගොඩක් කට්ටි හිතාරින්නවනේ හොඳම හැවුව තියෙන ඖෂධ තියෙන හිමාලයේ කියලා. නෑ ධනුෂ්ක මාත්‍යා. අපේ රටේ හොඳම ඖෂධ ටික තියෙන රිටිගල. මට මේ ගොඩක් කට්ටි කෝ නම කියන්න එපා කියලා. මොකද අපේ ඉන්න මිනිස්සු උකක් ගිහිලා වනසන එකනි කරන්නේ. ඉතින් මේ හොඳම ඖෂධ ටික තියෙන අපේ රටේ රිටිගල. ඉතින් රිටිගලට ගිහිල්ලා බලන්න අපේ තියෙන පුණ්‍ය භූමිය. මම ඒකයි කියන්නේ හිසනම ආචාර කරන්න ඕන රිටිගලට.
अभी मिनसु मे हिमालय आचार करें मे हिमालय मिनसु इतना अपे देशीय औषध टीका रखगा देशीय पलतुर रखगा इतकोट धनुषमाते अपे रटे पलतुर रखुनोत् औषध टीका रखुनोत् अभी निरोगी मत परपुरा बिहेवन इक नमत् काटवात्म व्याध अनुष्का अब मेवा तीन गुणात्मा मे इन मिनसु दिन मे रटकर मिनसु दिन अनुष्कमात्र खाद्यवैत्मा अटहे मत हमेनो अट हटक दीनवा मट मत अभी ओव खान सहबाणी धनुषमाते दीयवेडिया पालने अटटी अटटी का अनिवार्य कंड मे अट कंडपूल अंपनी रसाई काट रसाई तीत रसाई सियलु रस समगीन अद बहुम होंद पालतुराग्यान कथा करमी इद्दी देदास विसिदेक वर्षे तमंगे ओलुव मनस निदहसे सीतलव त्यागेन मुहुन देन्न अदार अपी खेंदवट्टोरुवन नेमे इदिरिपात करन्ने यान्ने अर अवुरुद्दे अलुत अवुरुद्दे नगतट हिस तेल गाना वगे हिसे इंदाम देपतुल दक्वाम तुन दोस दुरु वेला यान्न बहुम होंद देयक अद इदिरिपात करन्न बलापोरोत्तु वेन इन्ना तनुषी महत्तया मम हितुवा मे रटे इन्ने ओक्कोम ओलुव गिनिगत्त मिनिस्सु මම ඇතුළු ආතේමනි අනේ හැමෝටම ප්‍රශ්න තියෙනවා ඔක්කොම මේ හිස් කබල රත් වෙලා තියෙනවා ඉතින් මේ හිස් කබලට අපි හොඳ දෙයක් දෙන්න ඕනේ මේ 2022 අවුරුද්දේ අපි බලමු gederdi ලේසියෙන්ම හදා ගන්න පුළුවන් දෙයක් දැන් හිස තෙල දැන් කට්ටිය හරි ප්‍රශ්නයන් බෙහෙත් තෙලයක් හදනවා කිව්වහම මේ හිස තෙල හදන්න හැබැයි gederdi හිඳගත්ත පොල් තෙල් ගන්නවා නම් 100ට 200ක් හොඳයි මම ඒකත් කියන්න ඕනේ මේ හිස පොල් තෙල් ටික අරගෙන අවුවේ තියලා කකා අර ගන්න ඕනේ එතනින් පස්සේ මේ හිස පොල් තෙල් ටික ආයේ අපි රත් කර ගන්නවා භාජනයකට දාලා දරලිපේ මේ දරලිපේ කරන්න මේ දෙපාරක් රත් වෙනවා ඔව් එතකොට සබහා ධර්මිනුත් රත් වෙනවා අපි දරලිපෙනුත් රත් කරනවා මේක හොඳට රත් වුණාට පස්සේ අපි දාලා තියන පොල් තෙල් ලීටර් භාගයක් ඒ කියන්නේ බෝතල් භාගයක් ගන්නකෝ තෙල් ගාවට ගන්න කරපිංච පවුඩර් කුඩු කර ගන්න ඕන හොඳට කරපිංච කුඩු ග්‍රෑම් 200ක් විතර මේ මේ මම මේ කියන්නේ මේ මේ කියන මාත්‍රාවට හරි එතකොට අපිට පුළුවන් උළුහාල් ග්‍රෑම් 25ක් උළුහාල් කියන්නේ ඔළුවට හොඳම ඖෂධය අනිවාර්යයි ඊගාවට ගන්න ඕනේ කළුදුරු කළුදුරු ග්‍රෑම් 50 අරගෙන මේ පොල් තෙල් ටික හොඳට රත් වෙන්න තියලා රත් වුණාට පස්සේ කකා රෙන්නකොට තරපින්ච කුඩු ටික දාලා මේක හොඳට රත් කරගන්න. මේක පැය දෙක තුනක් කරගන්න. මේක මද ගින්නේ. ගොඩාක් ගින්දි දාන්න නැතුව ගිනි කුව දරලි කෝටු දෙක තුනක් දාලා මේක කරන්න ඕනේ. ඒක රත් වීගෙන එනකොට හොඳට රත් වෙනකොට සුවඳ එනකොට අපි උළුහාල් ටික දානවා. උළුහාල් ටිකක් දාලා ටිකක් වෙලා ගිහිල්ලා ඉන්නකොට කළුදුරු ටික දානවා. කළුදුරු ටිකක් දාලා හොඳට තෙල් එක බුබුලු උඩට එනකොට තෙල් වල බුබුලු උඩට එන්න ඕනේ. එතකොට තමයි තෙල් හොඳට ඉඳිලා තියෙන්නේ. හොඳට බුබුලු එනකොට අපි මේක බානවා. හොඳට බිමට බාන්න ඕනේ. බිම පොළවට බානවා. චාච්චි බිමින් තියලා මේක නිමෙන්ඩ හරිනවා හොඳට. හොඳට නිමෙන්ඩ හරනකොට තෙල හොඳට පෑදිලා තියෙනවා. තෙල පෑය කොහොමද? පෑය 6ක් 7ක් යනවා මේ තෙල නිමෙන්න. හොඳට නිමුණට පස්සේ හොඳ භාජනයකට දාලා මාස 6ක් විතර තියාගන්න පුළුවන් කිසිම මුඩු ගඳක් එන්නේ නැහැ. කිසිම වෙනත් දුර්ගන්ධයක් එන්නේ හොඳ ප්‍රසන්න සුවඳකින්. අපිට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒකට කුඩා ළමයාගේ සිට මහල්ලා දක්වාම හැමදාම හොඳට දාලා මේක හොඳට මසාජ් කරගන්න. දාලා බලන්න කොහොමද කියන එක. හිසකෙස් ගැලවීම නවතිනවා. හිසකෙස් දීප්තිමත් ඝන වෙනවා. ඊගාට අකලට හිස පැසීම අකලට කියන්නේ මේ මම කියන්නේ මේ දැන් ගොඩාක් කට්ටියට මේ ප්‍රශ්නයක් අකලට හිසකෙස් පැසීම. මේක ආර්ජන එක නවත්තන්න බෑ. සමහර කට්ටිය මම නම් දකින්න දේ තමයි කියන දේ තමයි අධික ලෙස නිදි මරනවා. මේ වායු සමීකරණ වල ඉන්නවා ෆෑන් වල ඉන්නවා ඒ වගේම තමයි ස්ට්‍රෙස් එක මානසික ආතතිය ඊගාව තමයි කම්පියුටරේ සහ ෆෝන් එක මෙන්න මේ නිසා දවෙන්ත ලෙස අපේ හිසකෙස් වලට ඒක බලපාලා තියෙනවා එතකොට මේකෙන් වළක්ව ගන්න පුළුවන් හිසකෙස් ගැලවියාම වළක්ව ගන්න පුළුවන් හිසකෙස් ශක්තිමත් වෙන මුල එතකොට මේ ටික වෙනකොට දීප්තිමත් වෙ ඉන්නකොට ප්‍රශ්නයක් නැතුව ඉන්නකොට ඊට වැඩි දෙයක් නැහැ නේ දැන් මේ තෙල හිඳ ගන්න ඕන කෙනෙකුට පුළුවන් එතකොට අඩු වියදමකින් හැම ගෙදරකම ඔළුවට දාන තෙලක් තියෙනවා මේකනේ අපි වෙන්න ඕනේ. ඉතින් මේක කරගන්න හොඳ දෙයක් අපි හොඳ විදිහට අලුත් අවුරුද්ද අපි දෙන්න ඕනේ නේ.
අනිවාර්යයෙන් හොඳ දෙයක් අලුත් අවුරුද්දේ දුන්නාම දැන් ඔබතුමා කිව්වා වගේම තමන්ගේ ආදරණීය ගෙදර ස්වාමි පුරුෂයාට බිරින්දෑට මේ වගේ තෙල් ටිකක් හදලා හවසට ගෙදරට ආපුවම මේ වගේ පොඩ්ඩක් ඔළුවට දාලා පුංචි මසාජ් එකක් එහෙම දෙන්න පුළුවන් නම් ඉතින් වෙනදට වඩා ඔළුවේ තියෙන කරදර ඔක්කොම ඉවර වෙලා සිනා මුසු මුහුණින් ආදරයත් වැඩිපුරත් එක්ක ලැබේවි කියන දේ අපි බලාපොරොත්තු වෙනවා බොහොම හොඳ දෙයක් අලුත් අවුරුද්දේ ඉදිරිපත් ඒක තමයි දනුෂ්මන්ද දැන් අර ඔයා දැන් මම වුණත් ගෙදර ගියාම මම හැමදාම විනාඩි 10ක් 15ක් මසාජ් එකක් දා ගන්නවා. ඔව්. ඒකට මේ තෙල් එක පාවිච්චි කරන්න. අනිවාර්යයෙන්. හොඳයි. එහෙනම් අලුත් අවුරුද්දේ අපේ දේශීය වෛද්‍ය ආචාර්යතුමා අපි රංජන් මුහන්දර මැතිතුමාට අපි ආයිබෝවන් කියලා වැඩසටහනේ සමුදෙනවා. ලබන සතියේ දීර්ඝාෂය ලැබේවා. අනිවාර්යයෙන්. ලබන සතියේ බොහොම හොඳ දෙයක් මේ වගේ අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මේ වැඩසටහන ITN YouTube නාලිකාවට ගිහිලා ඔබේ මිතුරන් අතර ඔබට නැවතත් ෂෙයා කරගන්න පුළුවන්. ඒ වගේම උන්ටත් මේ පණිවිඩය අරගෙන යන්න නැවත නැවතත් නරඹන්න අවස්ථාව තියෙනවා. එහෙනම් ගිහිලා එන්න ජයග්‍රහී දිනයක් ඔබට ප්‍රාර්ථනා කරයි. Yeah.